Hello gamers, ඉතින් කොහොමද අද සැදරින් පිළිගන්නව මගේ YouTube channel එකට? ඉතින් ඔන්න අදම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මොකක්ද මේ ISO files කියන්නේ කියලා. ඉතින් ඇත්තටම ISO file එකක් කියලා කියන්නේ හිතන්න දැන් ඔයා CD එකකට DVD එකකට නැත්තම් Blu-ray එකකට මොන හරි data copy කරනවා කියලා. එතකොට ඒ copy කරන හැම data එකක්ම ඒ disk එකේ save වෙන ISO file එකක් විදියට. ඉතින් සරලවම මේක තමයි ISO file එකක් කියලා කියන්නේ. ඉතින් අපි අහපෝ අපි copy කරපු data ඒ disk එකෙන් ලබා ගන්නවා නම් අපිට ඒ ISO file එක mount කරන්න වෙනවා. ඉතින් සරලවම අපි zip file එකක් extract කරනවා වගේ වැඩක් තමයි මෙතෙන්දි වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ISO file එක mount කරන්නේ කියලා. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා හැමදාම වගේ subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න සහ මේ වීඩියෝ ගැන තියෙන ප්‍රශ්න පල්ලෙහා comment section එකේ comment එකක් විදිහටත් දාන්න. ඉතින් එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ, ඉතින් ඔයාට මේ ISO files mount කරන්න software එකක් ඕන වෙනවා. ඉතින් මම ඒ software එකේ link එක පල්ලා description එකේ දාන්නම්. ඉතින් ඔයාට පුළුවන් ඒ link එකේ උඩ click කරලා website එකකට යන්න. ඉතින් ඒ website එක තමයි මෙන්න මේ website එක. ඉතින් ඊට පස්සේ ඒ website එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට සල්ලම කරන්න තියෙන්නේ පල්ලෙහාට එන්න available. මෙතෙන්දී ඔයගොල්ලන්ට පුළුවන් download full setup කියලා දෙනවා. ඒකට ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ මම මේක ඉන්ස්ටෝල් කරන විදිය කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගයිඩ් එකක් තියෙනවා how to install this software කියලා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ ඒකට ක්ලික් කරලා මේක ඉන්ස්ටෝල් කරන විදිය සම්පූර්ණයෙන්ම බලන්න. ඒ හින්දා මම මේක ගැන ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. කියන්නේ මම මේක ඉන්ස්ටෝල් කරන විදිය කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක අනවශ්‍ය ලෙස දිග්ගැස්සෙන හින්දා. ඉතින් හරියාලෝනේ, ඉතින් ඕගොල්ලොන්ට ISO ෆයිල් එකක් මවුන්ට් කරලා පෙන්වන්න ඕන හින්දා මම මේ විදිහට ෆයිල් එකක් ගන්නවා. ඉතින් මේක අරගෙන ඉවර වෙලා ඉතින් මේක මේ ගේම් එකක්. ඉතින් ඊට පස්සේ ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ දැන් ඕගොල්ලොන්ට ඒ අදාළ software එක හෝ නැත්නම් ගේම් එක ඕපන් කරාට පස්සේ ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාට අර ultra ISO කියන software එක install කරලා නම් තියෙන්නේ ඕගොල්ලොන්ට ISO file එක ඊ ultra ISO file icon එකකින් පෙන්වනවා. දැන් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේක තමයි ISO file එක. ඉතින් ඕගොල්ලොන්ට ඒක size එකත් බලා ගන්න පුළුවන් GB 4ක්. ඉතින් එතකොට දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ සල්ලවම මේක mount කරගන්න double click කරන එක. ඊට පස්සේ මේක open වෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලෝ එතන මේ කියන්නේ game එකේ ඒ ISO file එක තියෙන folder එක error ඊට පිටින් වෙන folder එකක් හදාගන්න ඕන. අපි ISO file එක mount කරාට පස්සේ mount කරපු setup එක place වෙන්න එක folder එකක් හදාගන්න ඕනේ. දැන් මම නම් සරලවම කරේ මෙතන setup කියලා පොඩි folder එකක් හදාගත්තා. මේක දැන් තාම empty. මොකද අපි තාම මේක mount කරලා නැති හින්දා. ඉතින් මේ විදිහට folder එකකුත් ඔයගොල්ලෝ හදලා තියාගන්න. හරි, ඊට පස්සේ දැන් අපි මේ ISO file එක open කරලා ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන උඩින් බලා ගන්න පුළුවන් අපේ ISO icon එක තියෙනවා. ඒක උඩ click කරන්න. ඒකට ක්ලික් කරාට පස්සේ සම්පූර්ණයෙන්ම අපේ setup එක සහ අපිට අදාළ data bins ටික තියෙන location එක open වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන section එකක් තියෙනවා. මේ section එකේ අපි අර setup කියලා හෝ වෙන name එකක් දීලා හදාගත්ත folder එක select කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් අපි අපේ setup එක place වෙන්න ඕන ලොකේෂන් එක දෙන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට අදාළ ලොකේෂන් එක දෙනවා. හරි, මම ලොකේෂන් එක දුන්නා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන මේ ෆයිල්ස් ඔක්කොම සිලෙක්ට් කරන එක. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතන තියෙන ඔක්කොම ෆයිල්ස් ටික Ctrl A press කරලා සිලෙක්ට් කර ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ ඔක්කොම drag කරලා
මෙන්න මෙතනද මේ තියෙනවා his මෙතන his area එකක් තියෙනවා එන්න area එකට drop කරන්න දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන time එකක් යනවා ඉතින් ඔයා මෙන්න මේ time එක ඉවර වෙනකන් ඉන්න ඕනේ එතකොට තමයි අපේ setup එක place වෙලා ඉවර වෙන්නේ ඉතින් අපි මේ කාලය ඉවර වෙනකන් ඉමු හරි අලෝනේ ඉතින් දැන් මේ file එක මේ setup එක ඇතුළු අනිත් files ඔක්කොම place වෙලා ඉවරයි දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක close කරලා දාන එක දැන් අපිට එකෙන් ප්‍රයෝජනයක් නැහැ. දැන් ඕගොල්ලෝ යන්න අර අපි සෙටප් කියලා හදාගත්ත ෆෝල්ඩ් එකට ගිහිල්ලා ඒක ඕපන් කරගන්න. හරි. දැන් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් අපි අර මවුන්ට් කරපු ෆයිල්ස් ඔක්කොම මෙතනට ගානට ප්ලේස් වෙලා තියෙනවා. ඉතින් ඔයා අතන මවුන්ට් කරන්න මේ ෆයිල් සිලෙක්ට් කරද්දිවා කන්ට්‍රෝල් ඒ දීලම සිලෙක්ට් කරගන්න මොකද බැරි වෙලා හරි ඔයාගේ අතින් එක ඩේටා බින් එකක් හරි මිස් වුනොත් මේ සෙටප් එක ඉන්ස්ටෝල් කරද්දි ඒ ඉන්ස්ටෝලේෂන් එක ෆේල් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මේ විදිහට තමයි සල්ලෝම මොකක් හරි ISO ෆයිල් එකක තියෙන සෙටප් එකක් මවුන්ට් කරන්නේ. හරි අලෝනේ ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ISO ෆයිල්ස් මවුන්ට් කරන එක පිළිබඳව ඔයා හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔයාට මේක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ලයික් කරන්න සහ මේ වගේ වීඩියෝස් ගේන මේ YouTube channel එක දැම්ම subscribe කරන්න. ඊට අමතරව මේ වීඩියෝ එක සහ මේ YouTube channel එක ඔයාගේ යාළුවෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් share කරන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන තියෙන ප්‍රශ්න සහ මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි මේ වගේ සුපිරිම තවත් වීඩියෝකින් හමු වෙමු. එතකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න සුබ දවසක්.